டயபெட்டிஸ் ஆல் சீனிவலின் பரிசம் வென ஒபட அமதகனுவன போஷணிய மாச துணை துணட 160% போனஸ் போலியா கிமி கரகன்ன ආරක්ෂක අමාත්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ආලෙස මෙම වැඩබාර ගැනීමේ අවස්ථාවට සම්බන්ධ වෙන ගරු අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහත්මයා ඒ වගේම මහජන ආරක්ෂක කටයුතු අමාත්‍යංශයේ ගරු ලේකම් රවි සෙන්රත් මහත්මයා ඒ වගේම පොලිස් පෙත්තුමා ඇතුළු මහජනාරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ වූ ආයතන ප්‍රධානීන් සියලු දෙනාගෙනුත් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු අනිකුත් ආයතනවල නිලධාරී සහෝදර ඔබ සියලු දෙනාගේම අවසරයි විශේෂයෙන් ඔබ දන්නවා පහුගිය මහමැතිවරණයේදී මේ රටේ ජනතාව ජාතික ජනබලවේගය ආණ්ඩු සඳහා බලය ලබා දෙනු ලැබුවා. ඒ අවස්ථාවේදී අපි ජාතික ජනබලවේගයේ හැටියට මේ රටේ ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා. ඒ පොරොන්දු ප්‍රධාන පොරොන්දු අතර එක් පොරොන්දුවක් තමයි මේ රටේ නීති ආධිපත්‍යය ස්ථාපිත කරනවායි කියන පොරොන්දුව. මේ රටට යුක්තිය ගේනවායි කියන පොරොන්දුව. මේ රට සාධාරණත්වය ලබා දෙනවායි කියන පොරොන්දුව. ඉතින් මම මේ වෙලාවේ සතුටු වෙනවා. මේ රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න අවශ්‍යයි මේ රටේ යුක්තිය ගේන්න අවශ්‍යයි මේ රටේ සාධාරණත්වය මේ බිමේ නිර්මාණය කරන්න අවශ්‍යයි ඒ වෙනුවෙන් මට ලැබුණු මේ අමාත්‍යංශය සම්බන්ධයෙන් මා සතුටු වෙනවා ඒ වගේම මේ වගකීම මේ බාර දුරේ කාර්යභාරය ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාවගේ සුඛ විහරණ නැත්තම් ජනතාව සියලු ජනතාවගේ සහනය නැත්තම් ඔවුන් මූණ දිලා තියෙන බරපතල මේ පීඩාකාරී තත්ත්වෙන් මුදවා ගැනීමට විශාල පිටුහලක් සපයන අමාත්‍යංශ කැඩිට මා සලකනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි මෙදිහත් වෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ වෙනකොට විශේෂයෙන් මේ ක්ෂේත්‍රයේ අරලලා සමාජය ඇතුළත තියෙන මතවාදයන් පිළිබඳව විශේෂයෙන් මේක මේ අමාත්‍යංශයේ සමහර අය හඳුන්වන්නේ පොලිස් අමාත්‍යංශය කියලා. නමුත් මේක මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මහජන ආරක්ෂාව අපි සාහතික කළ යුතු වෙනවා. යම් ප්‍රමාණයකට බිඳ වැටීම් තියෙනවා. සමහර අවස්ථාවලදී ඔබ මේ සඳහා වගකීතු නොවන්න පුළුවන්. නමුත් පැවති පාලනය විසින් මේ ආයතන සියල්ල දේශපාලනීකරණය කරලා තියෙනවා. ඔබ දන්නවා අපරාධ යුක්ති ක්‍රමේ ආයතන කීපයක් තියෙනවා. මේ ආයතන සියල්ලම දේශපාලනීකරණයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් ඒ අතර ප්‍රධානත්වයක් ගන්නවා පොලිසිය. ඉතින් අපිට අවශ්‍යයි අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව මේ වෙනකොටත් ගරු ජනාධිපති අනුරාධ සානායක මහත්මයා විසින් අවශ්‍ය ඒ දේශපාලනීකරණයෙන් පොලිසිය මුදවා ගැනීමේ කාර්යභාරයට අවශ්‍ය මූලික පියවර රාශියක් අරන් තියෙනවා. සාධනීය දේ බොහෝ දේ මේ රටට ලබා දීලා තිනවා ගරු ජනාධිපතිතුමා විසින්. ඉතින් ඒකේ ප්‍රධාන අංශයක් හැටියට නියෝජනය වෙන්නේ පොලිසිය. ඉතින් නීති ආධිපත්‍ය හදන්න අවශ්‍ය නම් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී බොහොම සාධාරණ මැදිහත්ව ඒ කටයුත්ත කළ යුතු කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙනවා. ඒ වගේම අපි පොලිසියේ ස්වාධීනත්වය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා. පොලිසිය දේශපාලන පැත්තෙන් එහෙම නැත්නම් අපේ පාර්ශ්වයෙන් අපි පොලිසියට සම්පූර්ණ ස්වාධීනත්වයක් දේශපාලනතරව ඒ සඳහා රාජකාරී කිරීමේ අවශ්‍ය වටපිටාව සියල්ලම සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් පොලිසිය පැත්තෙනුත් ඒ වගේම අනිකුත් පොලිසියට අදාළ අනිකුත් ආයතන තියෙනවා. මම හිතන්නේ මේ ජනවර්ම හොඳින් අවබෝධ කරගනි කියලා මම විශ්වාස කරනවා සියලු දෙනා. හේතුව තැපැල් ඡන්ද භාවිතයේදී ඔබ එකඟත්වයක් පළ කරා මේ අපි අරන් යන ප්‍රතිපත්ති වලට 80% පිරිසක් මේ වෙනුනොත් අපි මේ වෙලාව මේ කෘතවේදීත්වය පළ කරනවා. ඉතින් ඒ ඔබත් අනුමත කරපු මේ රටේ මහජනයා බහුතරයක් අනුමත කරපු මේ ප්‍රතිපත්ති නැත්තම් අපි විසින් මේ රටට හඳුන්වා මේ
මූලික දේශපාලන හරයන් මේ සමාජය ස්ථාපිත කිරීම සඳහා ඔබ සියලු දෙනා එකඟ විය යුතුයි. ඒ වෙනුවෙන් මැදිහත් විය යුතුයි. එහිදී අපි දිගින් දිගටම මේ සමාජයට ලබා දුන්න එක පණිවිඩයක් තමයි අල්ලස දූෂණය වංචාව මූල්‍ය අභාවිතේ මේ අයවත් කරනවා කියලා. ඒ වෙනුවෙන් කැපවෙන්න අවශ්‍යයි. ඉතින් ඒක සමහර විට අපි මේ අමාත්‍යංශ යටතේ තියෙන සමහර ආයතන කෙරෙහි බහුතරයක් දෙනා ඉතාම සුභවාදීව මේ ආයතන නගා සිටීම සඳහා කටයුතු කරගෙන යන ලැබුවත් සුළු පිරිසක් විසින් ඇති කරලා තියෙන සමහර දේවල් නිසා මේ ආයතනවල හොඳ නම පවා මේ හොඳ නමට කැළලක් ඇති වෙලා තියෙන අවස්ථාව ඕන තරම් තියෙනවා. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් මේ සියල්ල නිවැරදි කරනවා. නිවැරදි කරන්න අවශ්‍යයි. මොකද සාවිශාල කාලයක් ජනතාව පීඩාකාරීව බලාගෙන හිටියා. මේ නිදහස උන්ට අවශ්‍යයි. ඒ ලබා දිය යුතුයි කියලා. අපි ඒ හින්දා පොලිසිය ප්‍රධාන කොටගත් අනිත් සියලු ආයතන ජනතාවගේ ජනතා හිත මිතුරු සිවිල් ආයතන ඒ ආයතන ඒ ආකාරයෙන්ම පැවති යුතුයි. ජනතාවට ඒ සහනය ලබා දිය යුතුයි. අපි හැම වෙලාවෙම ඇමතිවරය හැටියට ජනතාව පැත්තේ ඉඳගෙන මේ ආයතන දෙස බලන්න කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන් පොලිස් සේවය ඇතුළු අනිත් සියලු ආයතනවල ගැටළු රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ගැටළු පිළිබඳ හොඳ අවබෝධයක් අපිට තියෙනවා. විශේෂයෙන් පොලිස් සේවයේ පහළ නිලධාරීන්ගේ ප්‍රශ්න රාශියක් පීඩාකාරී රාජකාරී ජීවිතයක් ගත කරන බව අපිට පැහැදිලි අපි නොඑක අවස්ථාවලදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම උන්ගේ බඳවා ගැනීම ප්‍රශ්න උසස් වීම විශාල ප්‍රශ්න රාශියක් එකතු වෙලා තියෙනවා. මේවා හුඟක් වෙලාවට පහුගිය කාලේ දේශපාලනීකරණය අනුව තම තීන්දුව වෙලා තියෙනවා. අපි නෙමෙයි කිව්වේ හිටපු පොලිස්පතිවරයා කිව්වා හුඟක් තනතුරු දේශපාලනීකරණේ උතනතුරු කියලා. ඉතින් අපි මේක දේශපාලනීකරණය නිදහස් කරගෙන දක්ෂතාවයට හැකියාවට ඒ වගේම උන්ගේ කැපවීම මත ඔවුන්ට උසස් වීම ලබා දෙන ක්‍රමවේදයක් ගැන අපි කල්පනා කරනවා. රටක් හැටියට අපිට අවශ්‍යයි මේ ලබාගත් ජනමතය නැත්නම් මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් යොදවන්න ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන් ඔය පොලිසිය ප්‍රධානත්වයෙන් ඔය පොලිසිය තමයි ප්‍රධාන වෙන්නේ. මහජනතාව පොලිස් ස්ථානවලට පැමිණීමේදී ඇතිවන ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ දින කීපය නැත්නම් අපි මම ගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයා හැටියට කටයුතු කරනකොටත් විශාල පැමිණි සංඛ්‍යාවක් අපි වෙත දැනටමත් ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒවා වෙන වෙනම පොදුවේ පොලිසිය හෝ ශ්‍රී ලංකා පොලිසිය අපගේත්මත් වෙන ආකාරයේ ප්‍රකාශනිකුත් කරන්න එක යොදාගත යුතු නෑ. ඒක සමහර විට පුද්ගල චර්යාවන් අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා අපි වෙන වෙන වශයෙන් හඳුනා ගන්න අවශ්‍යයි. පොලිසිය ඉතාම ඉහළින් ඔසවා තබා ගන්න අවශ්‍යයි. නීතිගරුක පොලිසියක් විනයගරුක පොලිසියක් හදන්න ඕනේ. එහෙම නැතුව අපිට සාධාරණ සමාජයක් හෝ යුක්තිගරුක සමාජයක් හදන්න අමාරුයි. අපි ආදර්ශමත් විය යුතුයි. පොලිස්පතිවරයාගේ සිට සියලු පහළ නිලධාරීන්ට ආයතන ප්‍රධානීන් විශාල ප්‍රමාණයක් ඉන්න ඒ අයත් ඒ විදිහට කටයුතු කළ යුතුයි. විශේෂයෙන් පහුගිය කාලේ පුරාම ගමන් බලපත්‍ර පාස්පෝර්ට් ලබා ගැනීම ගැටලුවක් තිබුණා. අපේ හිටපු ඇමතිතුමා ගරු විද්‍යාරත්න ඇමතිතුමා මේකට මැදිහත් වුණා. දැන් මේ ගැටලුව මම හිතන්නේ විසඳලා අවසන් කරලා තියෙනවා. නමුත් අපිට අවශ්‍යයි සේවා සම්පාදනය ඉතාම ඉහළින් තබා ගන්න. අපිට ප්‍රධාන වෙන්නේ මේ රටේ මහජනයා. ඒ මහජනයා ඉහළින් තබාගෙන මහජනයාට ගෞරවාන්විත සේවාවක් මේ අමාත්‍යංශ හරහා ලබා දෙන අපි කැප වෙනවා. ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි මැදිහත් වෙනවා. ඔබ සියලු දෙනාගේ සුබ සාධන නිසා ඔබ සියලු දෙනාගේ අනිකුත් ගැටලු විසඳන්න මැදිහත් වෙනවා. ඒ පිළිබඳව කිසි බාධාවක් නැහැ. මේ අමාත්‍යංශ කාර්යාල ඕන වෙලාවක විවෘතයි. සියලු දෙනාට පොලිස් අමාත්‍යංශය කිව්වට මේක මහජනයාගේ අමාත්‍යංශයක්, මහජනයාගේ ආරක්ෂක සපේන අමාත්‍යංශයක්. සියලු දෙනා අපි අවදියෙන් ඉන්නවා. මම ඇමතිවරයා හැටියට අපි බලමු ඉදිරි මාස දෙක තුන ඇතුළත කොහොමද මේකේ ප්‍රගතිය කියලා. අනිවාර්යයෙන්ම මේ රටේ දෙවැන්ත සමාජාත්මක දේශපාලන වෙනසක් සිද්ධ කළ යුතුයි. ඒ වෙනස වෙනුවෙන් පොලිසිය එකට ගැළපීම මගේ කාර්යභාරය. මම ඒක ඉෂ්ට කරන බවට මේ අවස්ථාවේ ප්‍රතිඥා දෙනවා. බොහොම ස්තුතියි.